අයිබෝවන්සාවීකජන ුටුප්චල්ලකට අල හැමූම කොඩක් කා අතරයෙන් පිළිගන්නවා ඕන්න අදත් මම රසම රැස රචපිකා කරගෙනවා ඉතිං අද මම හදන්නේ වෙනස්ම මාලුවර්ගයක් ඉතින් මේ මාලු වර්ගෙයට කියන්නේ මුහඳු කුක්කුල කියලා. ඉතිං කොකුල් මස් වලටත් වඩා රසයි මේ මාලුවර්ගය. ඉතිං අපි බාලමුූ මේක රසට හදරන්නේ කහොමද කියලා. ඉතින් මම මේ විදි හට මාකට්කට හෙල්ලම මාලුව සුත් කරගෙනන තමයිාවේ ඉතින් දෙ පැතතියනු වරල් කපලයි වත් කරගන්න මෙන්න මේ විදි මාලුවගේ හාමවෙන්න මේ විදිහට පහලට අදින්න ඕන ඉතකොට හමල් වත් කරගන්න පොළුවන් ඉතින් ඔයාට බයන්නතුව මේ කන්න පොළුවන් මේ මාලුවගේ පොටිකටු නැහැ ඉතින් මාල්ුවගේ මැදතියන කට්ට විතරයි තියෙන්නේ ඇති මෙන්න මේවිදි හට අපි හම ඉ වත් කරකාමු ඉට පස්සවාට පොළුවන් මේක අවශ්‍ය කරන්න කෑලිවට කපාගන්න ඔන්න විශේෂයම මතකනෝමව සබස්ක්‍රයි් කරපු ඔයාලා ඔයාලට ගොඩක් ස්තුූතියි කොඩක් ආතරෙයි අල්තෙන් මගේ චනලිගත්ත එකතුන කෙනෙක්නම් ඔයා ගොඩක් ආතරෙන් මගේ චනලිකට පිළිගන්න ඉතින් ීඩියකට පහලින් ෙන ස්ක්‍රයිබ් ටන ්‍රිෂි කරල බෙල්ලිත් ඕල් කරණි කෙලා ගොඩක් ආතරෙන් යාලාගින්ඉල්ලනවා එතකොට මෙවැනි රස වත්තු ඉඩියෝ ඔයාට දපුගාමම බලන්න පොළුවන් දැම් මාලු ටික කපාගෙනී රයි දැන් අප මාළුටික හොදින් සෝදකමමු. ඇතින් මේ තියන හඳින් සෝදගත්තට පස්සේ මාලු ටික දැම්මං එකටම රම්පකෑර ටිකක්දාගත්තා සැරමි රිස්කාරලක එකතු කරගත්තා කරපිංක්ින්ටට එක කොල එකතු කරගත්තා කුරුදුුපතු දෙකතුුණ සුදදුලනුබි කටක්ය තර එකතු කරගන්නෝ මම ඉතින් මමාද මාලු කිලෝයි එකක් තමයි හදන්නේ මේවිදිහට පිහියෙන් තනලා එකතු කරගන්න හිංයට කප්පලා එතකොට මාරම රසයි. ඔන්න දැන්වඔයා ඉංගුරු සාමාන්‍ය ප්‍රමාණයේ කෑලක් කරගට මේ විදිහට තලල එකතු කරගන්න. දැන්මා මේකට රත්තුලූුණු ගෙඩි තුනක් විත්තර එකතු කරගන්න මේ විදියටට අපපලා ඔන්න දැන් අපි තැනට දාගාන්න දේවාටික සේනමල ඇස්ති කරගෙන තිෙන්නේ. දැන් අපි මේ මාළු ටිකට කරප කෑල්ලක් ලුණු ටික් එකතු කරගමු ඉතිං කහ චුට්ටකුත් එකතු කරගෙන මේකොයා හොඳින් කලවන් කරගන්න. දැන්වායාලිතිගන ොවන් දිහ භාජය කරගන්න ඉති ම් ඇටි ඇතිලයක් ගඇතයකට පොල්ත ටික්කතු කරගන්නවා තැටිකහෝඳින් රත්තුරාට පස්සේ අපි කපාගත්තු පහේටික මේකට එකතු කරකාමු ඉතිං ඒටිකත් ලස්සන පාටක් කෙනකං ඔයා බැදගන්න මේක ගොඩ වෙලා බඳන්න හැ දැන් අපි කාටික කෘති එකතු කරගන නැත කලවන් කරකාමු. දැන්වාට පොළවන් ඔයාගේ රස්සානුව සැර අනුව මේකට මරිස්කොඩු තුන පහකොඩු ගම් මිරිස් කොඩු එකතු කරගන්න ඉතිංවාට මේ වෙලා වෙදිී මස්කරිකුඩු එකතු කරගෙන මේක හදාගන්නාත් පුොළුවන් දැන් අපේ මේටික ලස්සන පාටක් එෙනකන් තෙම්පරාදු කරකමු එති මෙන්න මේ විදි හැට තැම්පරාදු වේගෙන එනකොට ඔයා මේකට සෝදගත්තු මාලුටික එකතු කරගන්න මාටිත් එකතු කරගන අපි මේක තැම්බෙනකං ලිපේතියාකාමු ඉතිං අපි මේකට වතුර එකතු කරන්න නැහැයිසෙල්ලාම ඉතින් මම ෆ්‍රච්චකය තියල ගත්තු නිසා තාමත් මේකෙ කූල් ගතිය තියෙනවා ඒක නිසා මම මේ විදි හැට එකතු කරගරන්නවා. ඔන්න දැම්මාම මාලුටි එකතු කරගත්ත ඇති මාටි එකතු කරගන්න කොටම ලයිට් කියයා ඉතිං ඔයා මාලොටික එකතුකරගන වහල තියාගන විනාලි එකක් විතර ඉතින් මහළුවලට වතුර එකතු කරගන්නේ නැහැ ඉතින් මේ තියෙන්න්නවා ප්‍රිච්චගේ සෝදල තියාගෙන දමයි තිබුණ ප්‍රච්චගේ මාලුටික ඉතින් ඒ හැතුනු වතුර ටික තමයි මේ තියෙන්නේ ඉතින් දැන් අපි මේකට වතුර එකතු කරකාමු වතුරකප් එකක් විතර එකතු කරගන මේක මද ගින්දරේ උයාගන්න ඕනි ඔන්න දැම්මම වතුරත් එකතු කරගන්නවා වතුරත් එකතු කරගෙන මේ මදක ඉන්දලී වයාගම ඉතින් ටිකක්කිතර හිඳරිකං උයාගන්න හොදිගතිය ඉතිං ඔන්න විදිහට තමයි මම රස්සම රැසට මෝදුකකුළ හදාගත්තේ ඉතින් මේක මහරම රසයි කුකුල්මස් වගේ මයිතිං ට්‍රයි කල බලන්න මේකට ගම්බරිිෂ්ික කොත් එකතු කරගන්න තෙලයේදීම එතිම් මටේ එක කියන බැරුණම් ම ගඹිෂ්ටික එකතු කරකාත්තා එති මෙවැනි රසබත්තු විඩිය එකක් එක්ක නැවත හමුවමු මගේ බේටක නෑන බොඩ් ට කොඩා කිස්තූතියි.